දරුවන් වෙනුවෙන් මේ වගේ දෙයක් කළ යුතුයි කියන්නේ ඇත්තම හොඳ ප්‍රශ්නයක් මල්ලී. ඒ කියන්නේ පහුගිය මන් දැක්ක දෙයක් තමයි අපි අපේ රට ඩොලර් බිලියන 8ක් ආදායමක් ලබා ගත්තේ අපේ අහිංසක අම්මලා අක්කලා නංගිලා මැද පෙරදිග වැඩ කරලා. එතකොට ඒ කියන්නේ අන්ස්කිල් ලේබර්ස්. දැන් මේ ඉන්දියාවේ මූලික ආදායම වෙලා තියෙන්නේ IT නොලෙජ් එක තියෙන, ඒ කියන්නේ Google එකේ පාවා චයර්මන් ඉන්දියන් එක්කෙනෙක්. මන්ට ඊයේ නම කිව්ව කවුද සංජය නම කිවි? හා? සුන්දර සුන්දර පිච්චන්. ඉතින් අද අපි ඒ කාලේ බැලුවා ඉන්දියාවේ ලොකුම ආදායම වෙලා තිබුණේ සිනමාව, රේල්වේ, පෝස්ට්, ඒ කියන්නේ ඒ වගේ දේවල්. අද IT වෙලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ මේ IT නොලෙජ් එක අපේ දරුවන්ට වැඩි කළොත් හොඳ IT ස්කිල්ස් තියෙන දරුවන්ව ඇමරිකාව හය කරා කියලා. ඒකෙන් ප්‍රකෝටි ගානක් ලංකාවට ගෙන්න පුළුවන්. හවුස් මේඩ්ස්ලා නැතුව, කියන්නේ කම්පැනියන් වගේ දේවල් නැතුව මං හිතුවා මේ මේ ස්කිල්ෆුල් මේ මේ අපේ IT නොලෙජ් එක තියෙන අය අපිට මේ પરම්පරාවට දාගත්තොත් අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන් කියලා. ඉතින් අර චීන කීමණක් තියෙනවා බඩගින්න ඉන්න කෙනෙක්ට පිළිපිත්තක් දෙන්න එපා, මේ මාළුවෙ දෙන්න එපා පිළිපිත්තක් දෙන්න කියලා. ඉතින් මේ පිළිපිත්තක් මාළු වලන පිළිපිත්ත වගේ මනි මේකේ මැෂින් කියලා මේකට කියන්නේ. පෞගිටිකේ මේ ඉන්දු මැදිනේ කියයි ඇමරිකාවේ පැන්ඩමික් කාලේ බොහෝ අය ගෙදර ඉඳන්ම ජොබ් කරන් මේ මේ වාතාවරණය හැදුණා. ඉතින් අදත් ගොඩක් අය ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඉතින් මේ හරහා මේ අත්දගත් දරුවන්ට පුළුවන් මේක හොඳ දෙයට යොදා ගන්න. ලැප්ටොප් එක ගන්නවා කියන්නේ අනිවාර්යෙන් ලාභයට සිහිලයක්. ඉදිරියේ තව මේ ආයතන කරනවා නම් මොන ආකාරයකට දේවල් කරන්නේ? ඇත්තෙන්ම අපේ මේ මේ අපේ පදනම තියෙනවා රංජන රාමනායක ෆවුන්ඩේෂන් තියෙනවා. අපිට උදව් කරන්න ගොඩක් අය මම පිටිපස්සෙ ඉන්නවා. මගේ සූරකමක් වීරකමක් නෙමෙයි, මට දෙන්නේ ඒගොල්ලොයි මට කියලා තියෙන සින්දු කියන්නේ විතරයි. ඉතින් ඒක ලබා ගන්න තියෙන ක්‍රමය තමයි 0777-36-24-927 ඒ නම්බරයට කතා කරපුවාම කෝල් කරන්න එපා. තමුන්ගේ සුදුසුකම් දාපුවාම ඒගොල්ලන්ට සිරු දාන්න ලබා දෙනවා. මාධ්‍යවේදීනුත් මේ මේක ප්‍රචාරය කරගන්න ලැප්ටොප් ලබා දෙන්න අපිට ගොඩක් උදව් වුණා. මම ප්‍රසිද්ධිය පොරොන්දු වෙනවා මේ වෙලේ මාධ්‍යවේදීන් සිරු දෙනාට ලැප්ටොප් ලබා දෙනවා. අපිට හරියට කියන්න අපිට පහර ගහපු අපිට මේ මේ හිරිහැර කරපු අයටත් දෙනවා. ඒකනේ හොඳම දේ සංහිඳියාව කියන්නේ. එයාගේ දරුවන්ට දරුවන්ට දෙනවා මේ තමුණ තහන දිනන අහන ලංකාවේ හතර වටින්ම මේක ගන්න එක එක්කන ආවා දරුවාව. ඔව්. ඒ දරුවන්ගේ මූණ දැකලා හිනාව දැකලා හිතටද සතුටක් දැනෙන්නේ ඊළඟ පාර මිට වඩා දෙයක් කරනවා කියන එක? අනිවාර්යෙන් මම දැක්කා අනේ මට තේරෙන්නේ නැති තමිල් භාෂාවද ඒක ඒක වෙද කිල් නොචි මම් පාරේ ඒ පැතිවල නතාව. ඉතින් හා අපි මේ කිසිම ජාති මෙතන කිසිම දේශපාලනයක් නැහැ. ආපුවයගේ ID බලලා අපි කියුවේ නැහැ මෙයා පොහොට්ටුවේද UNP ද හෙලෝරුමේද JVP ද මාලිමාවේද අරකද මේකද කියලා ඇහුවේ නැහැ. හැමෝටම දුන්නා. සමහර අපිට හොඳට බැනපුවයත් මන් දැක්ක මූණු ටික දැක්ක මට මතකයි ටිකක් එහෙම ඇවිල්ලා තිබුණා Facebook එකේ බැනපුවයත්. නමුත් ඒගොල්ලන්ටත් දුන්නා. ඒ කියන්නේ මේක කිසිම දේශපාලන බලාපොරොත්තුවක් මුකුත් නැහැ මෙතන. මට ඉල්ලන්නත් බෑ. මම මේ බොහොම සත්භාවයෙන් කරන දෙයක්. ඉතින් මේ ආගම් ભેදයක් නැහැ. ස්වාමීන් වහන්සේලාට දුන්න කරුතර මා සංඝරත්නයට දුන්නා. එතකොට ෆාදර්ස්ලාට දුන්නා. අපි මේ මෞලානා රුණාවදී නැහැ මුස්ලිම් අය. ගර්ල්ස්ලා කට්ටියක් ආවා, ඉස්ලාම් ගර්ල්ස්ලා කට්ටියක් ආවා, තැමිල්ලා ආවා. ඉතින් අපි ඉදිරියට දිගටම මේ කරගෙන ඔයගලගේ සහාය. මේ පළවෙනි පියර අපි මුලින්ම දුන්නේ අපේ තුනක් දුන්නා ඩිසේබල් අයට. එතකොට තුනයි ඊට පස්සේ දෙකයි ආයේ දෙකක් දුන්නා. ඊට පස්සේ ඔය එච්චරයි අපි දුන්නේ. චාන් හලපගේ මහත්ය දෙක කියලා දුන්න අපේ එයා එක්ක කුරුණෑගල. ඔව් එච්චරයි. මේක කොපි කරා කන්සෙප්ට් එකක් විදියට. හොඳ දෙයක් කොපි කරන්නේ කොච්චර හොඳද? ආ ඔය සිනමාවේ මාධ්‍යිනු තිල්ලා තිලීමක් කරලා තියෙනවා. මම පවගේ ටිකෙත් අර මට හමුණු විශ්‍රාවටුප ෆෝමිලින් අපිට බෙදන්න හමුණා. මම භාගය බෙදද්දි මම පොලිසියෙන් අල්ලන් ගියා. ගියේ පාර තාල් බෙදන්න කියලා අල්ලන් ගියා. ඒ වගේ ප්‍රශ්න තමයි මෙතනත් එන්න උනේ. ඉතින් අපි ඒක සමනය කරගත්තා. කොමාරි මොකක්ද හැවි මල්ලියයි? කන්සෙප්ට් එක. කන්සෙප්ට් එක හොරකම් කළොත් මේ මේ මං කියන්නේ හොඳ දෙයක් හොරගම් කරන එක හොඳයි කියලා. ඒ කියන්නේ මේ කුඩු වගේ දෙයකට කුඩු වගේ දෙයක් කියලා ලැබිකුල ඒක පුරුදු වෙන එක හොඳ නැහැ. ලැප්ටොප් දෙන එක හොඳයි. එතකොට මේ වගේ පොත්පත් දෙන එක මේ හොඳ දේ මේක ව්‍යාප්ත වෙනවා නම් මං ආසයි. නමුත් මම පහුගිය ටික හිතුවේ පොත්පත් දුන්නොත් ඒක ලියලා ඉවරයි. අපි ඇඳුමක් දුන්නොත් ඒකල සපත්තු සෙරප්පු මොකක්hari ආහාර වියලි ආහාර දෙනවා නම් ඒක ඉවරයි. නමුත් මේක මනි මේකින් මැෂින් සහ සොයන් රැකියාවක්. ජුකි මැෂින් එකක් දුන්නා වගේ. ඒ කියන්නේ මේක හරහා දරුවන්ට පුළුවන් Amazon එතකොට අපේ YouTube හරහා මේ Instagram Facebook හරහා
මේ හරියට වැඩ කළොත් කෝටි ගණන් සල්ලි වෙනවා. මං උත්තේජනයක් කියන විතරක් එක කතාවක් විතරක් කියන්නම්. මේ මේ ඉඳුරංගි අර කවුද අලුත් බොයි කුකරි කරන මොන කුකරි? Wild wild life කුකරි. යා හොයනවා. ඒගොල්ල මාසෙට ලක්ෂ 40 පහන YouTube එකේ තමයි. YouTube එකේ. අපේ අම්මා YouTube එක. ඉතින් ඔයගොල්ලෝ YouTube කරන ඉඳ දන්නවා යුකියා කෙනාද YouTube වලින්. කෝටි ගණන් හොයනා ඉන්නවා. නමුත් කියන්නේ නැහැ ගාන. මගේ YouTube එක මම හැමදාම ගාන කියලා තිනවා. අපිට 275 3ක් 4ක් එහෙම හම්බෙනවා. මේගොල්ලන්ගේ වීඩියෝ දාපුවම එනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි අපිට සහයෝගය දෙන්න. මේ මේ දිගට මේ කරන් යන්න. මේක ලංකාවේ දරුවන්ට කරන ලොකු සත්භාවයෙන් කරන දෙයක්. මේ දිගටම අපි කරගෙන යමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.